Hi, welcome back to my channel. ඉතින් අද වීඩියෝ එක මමයි මගේ හස්බන්ඩ්යි අපේ හනිමූන් එකට බුක් කරපු හොටෙල්ස් ගැන. මුලින්ම කියන්න ඕනේ අපේ වෙඩින් එක තිබුණේ 2022 නොවැම්බර් මන්ත් එකේ. ඉතින් මේ වෙනකොට මම මේ වීඩියෝ එක සඳහන් කරන රේට්ස් අඩු වෙලා හරි වැඩි වෙලා හරි තියෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මම මේ වීඩියෝස් මගේ මෙමරිස් සඳහා ගත්තේ මිසක් මම YouTube වීඩියෝ එකක් සඳහා ගත්තේවා නෙමෙයි. ඉතින් මේ වගේ ක්වොලිටි එක සම්බන්ධයෙන් ජජ් කරන්න එපා. ඒ වගේම මෙතනදී මම පුළුවන් තරම් මේ හොටෙල්ස් ගැන මගේ ඇත්තම එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. වෙඩින් එක තිබුණේ නුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හොටෙල් එකේ. ඉතින් අපිට එයාලගේ මෙන්න මේ ජූනියර් ස්වීට් එක ෆස්ට් නයිට් එකට කම්ප්ලිමෙන්ටරි ලැබුණා. ඉතින් මේ ස්වීට් එකේ මම ගොඩාක්ම ආස වුණේ මෙන්න මේ ලස්සන view එකට. අපි ඊළඟට ගියේ නුවර වත්තේගම තියෙන සිම්සන්ස් ෆොරස්ට් හොටෙල් එකට. ඉතින් මෙයාලගේ හනිමූන් පැකේජ් එක අපේ අක්කී අපිට වෙඩින් gift එක විදිහට බුක් කරලා තිබුණා. හනිමූන් පැකේජ් එක රුපියල් 40,000යි. අපි මෙතනම තමයි අපේ හෝම් කමින් ෂූට් එකත් කරේ. එතකොට ෆොටෝ ලොකේෂන්ස් වලටත් එක්ක ටෝටල් බිල් එක රුපියල් 48,000ක් වගේ වුණා කියන එක තමයි මට අක්කීගෙන් දැනගන්න ලැබුණේ. मम्मी अलगे इंटीरियर डिजाइन गुडा आसवना हरीम लसन वुडन फर्नीचर तमें रूम के तीबुने येवा हरीम यूनिक एंटीक टाइप वगे तमें तीबुने ඒ වගේම මේ හොටෙල් එකේ මෙන්න මේ වගේ ලස්සනම ලස්සන ඉන්ෆිනිටි ඒජ් පූල් එකකුත් තියෙනවා. ඊළඟට අපි අපේ හෝම් කමින් එක ඉවර වෙලා අපේ අනිත් ඩෙස්ටිනේෂන් එකට යන්න පිටත් වුණා. මෙතනින් එහාට තමයි ඇත්තටම අපි බුක් කරපු හොටෙල්ස් තියෙන්නේ. අපි මුලින්ම බුක් කරේ 98 ඒකස් හොටෙල් එක. ඉතින් ඇත්තටම කිව්වොත් මේක මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ හොටෙල් එකක් කිව්වත් හරි. මමයි මගේ හස්බන්ඩ්යි පුළුවන් තරම් කලබලකාරී පරිසර වලින් ඉවත් වෙලා ඉන්න කැමති දෙන්නේ. ඉතින් අපි හොටෙල් සිලෙක්ට් කරන කොටත් ඒගෙන ගොඩක් සැලකීමක් වුණා. ඒ අතරෙමුත් අපි ගොඩාක්ම කැමති වෙන හොටෙල් එකක් තමයි මේ 98 acres කියන්නේ. මේ තියෙන්නේ එයාලගේ රෙස්ටුරන්ට් ඒරියා එක. අපි 98 acres වල බුක් කරේ මෙයාලගේ තියෙන grand executive suite එක. අපි මේක බුක් කරේ 2 nights වලට. ඒ කියන්නේ දවස් 3කට අපිට මේක 2 nights වලට වුණා රුපියල් 158,000. ඉතින් අපි pay කරන ගානට හරියන්නේ යාලගේ හැම facility එකක්ම ඒ වගේම service එක හරිම perfect level එක තිබ්බා කිව්වොත් මං හරි.
මේ ස්වීට් එකේ මම ගොඩාක්ම ආසවනේ මෙන්න මේ ප්‍රයිවට් පූල් එකට. ඉතින් මෙතන ඉඳන් උදේට හරිම ලස්සන සන්රයිස් එකක් බලන්න පුළුවන්. අතන මේක හීටඩ් පූල් එකක්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනේ වෙලාවක අපිට යූස් කරන්න පුළුවන්. ඇල්ල ඉඳන් අපි මේ යන්නේ නුවර එළියට. ඇත්තටම අපි මේ යන්නේ දියතලාව පැත්තෙන්. අපි ඊළඟට බුක් කරපු තැන තියෙන්නේ නුවර එළිය. අපි ඊළඟට බුක් කරේ වෙල් මවුන්ට් කැබින්ස්. මෙන්න මේ වගේ ලස්සන කැබින්ස් දෙකක් එයාලඟ තියෙනවා. මෙතන තිබුණ යුනික් පෙනුමට තමයි අපි කැමති වුණේ. ඇත්තටම ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. අපි මෙතන 2 nights වලට තමයි බුක් කරේ. අපිට 2 nights වලට වුණා රුපියල් 22000ක්. 2 nights වලට බුක් කරාට ඇත්තටම අපිට එක දවසයි ඉන්න පුළුවන් වුණේ. මොකද අපි ගියපු දවස නුවරඑළිය ගොඩක් සීතල වැඩි. මෙතන රූම් හීට් එකක් තිබුණ නැහැ. ඉතින් ඇත්තටම මෙතන ඉන්න අමාරු වුණා. එනිසා 2 nights වලට බුක් කරා වුණාට අපිට වෙන තැනකුත් දාගන්න වුණා. ඒ වුණාට මම කියන්න ඕනේ මෙතන හරිම ලස්සනයි. මේ view එකත් එක්ක පුදුම ලස්සනක් තියෙන්නේ. උදේට ලස්සන ලස්සන සන්රයිස් එකක් බලන්න පුළුවන්. ඒ වගේම රෑටත් මුළු නුවරඑළිය ටවුන් එකම මෙතනට පේනවා. ඒ වගේම කට්ටියක් එක්ක ආවොත් මෙතන හොඳට enjoy කරන්න පුළුවන් විදිහට මෙයාලා හදලා තියෙනවා. ඉතින් කලින් කිව්වා වගේ අපි දාපු එක්ස්ට්‍රා හොටෙල් එක තමයි ඕක්‍රේ සම හෙල්බ්‍රිස් හොටෙල් එක. මෙතන ගැන කිව්වොත් එහෙම මෙතන ඉඳන් ග්‍රෙගරි පාක් වලට ගොඩක් ළඟයි. ඒ වගේම මෙයාලගේ මෙන්න මේ වගේ ලස්සටම ලස්සන රෙස්ටුරන්ට් ඒරියා එකකුත් තියෙනවා.
ඊළඟට අපි ගියේ මූන් ප්ලේන්ස් පැත්තේ තියෙන මෙන්න මේ ඩ්‍රීම් කොටේජස් කියන තැනට. ඉතින් මෙතන ඇත්තටම ලස්සන ෆොටෝස් තිබුණා. මම ගොඩාක් ආසාවෙන් හිටියේ. ඇත්තටම මම මේක යාළුවෙක් එක්ක යන්න ආසයි ආසයි කිකි හිටපු නිසා මගේ යාළුව ටික අපි දෙන්නට gift එකක් විදිහට මේක book කරලා තිබුණේ. එයාලට මෙතන රුපියල් 20000ක් වගේ වෙලා තිබුණා. ඉතින් මම මෙතන ෆොටෝස් දැකලා ගොඩක් ආසාවෙන් යන්න ඕනි කීකී හිටපු තැනක් නිසා තමයි මගේ යාළුවා බුක් කරලා තිබුණේ. හැබැයි මට මෙතෙන් ගියාට පස්සේ තේරුණේ හරියට මේන්ටේන් වෙන්නේ නැහැ වගේ දෙයක් තමයි. අපි ඊළඟට නුවරඑළියේ ඉඳන් අඹේවැල යන්න පිටත් වුණා. අපි අඹේවැල ද ප්ලේන්ස් ග්‍රීන් බංගලෝ තමයි බුක් කරලා තිබුණේ. යාලගේ කීන කියන රූම් එක තමයි බුක් කරේ. ඇත්තටම මේක ෆුල් බෝඩ් පර් නයිට් රුපියල් 52500ක් වගේ වෙනවා. හැබැයි අපිට මෙතන 30% ඩිස්කවුන්ට් එකක් හම්බුණා. ඒ නිසා අපිට 2 nights වලටම ගියේ රුපියල් 73500ක් විතරයි. මම මෙතනට ගොඩාක් මාසුනේ මෙන්න මේ view එක නිසා. ඉතින් අපි හොටෙල් එකක ඉන්නවද කියලා හිතාගන්න බැරි තරම් මාරම ලස්සන view එකක් තමයි මෙතනට තියෙන්නේ. අපි ළඟට ගියේ හැටන් වලට. හැටන් දික්කොය ද ෆාම් රිසෝර්ට්ස් තමයි අපි ළඟට බුක් කරලා තිබුණේ. තිනවරේදී ඉඳන් හැටන් වලට යන අතරමඟ අපිට මේ වගේ ලස්සනට සෙන්ක්ලේ අවර්ඩ් ෆෝල් එක බලා ගන්නත් පුළුවන් වුණා. මේ තියෙන්නේ ද ෆාම් රිසෝර්ට්ස් වල අපේ රූම් එක. ඉතින් මේ රූම් එක බුක් කරන්න මම ආස වුණේ මෙන්න මේ ඉස්සරහින් තියෙන view එක නිසා. හරිම යුනික් view එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ කසරි ජලාශය. ඉතින් මේ view එක දැක්ක ගමන් photos වලින් මම හිතුවා මේක අනිවාර්යයෙන්ම අපි book කරන්න ඕනේ කියලා. අපි මෙතන book කරේ 1 night. අපිට full board 1 night වලට රුපියල් 45000ක් වුණා. ඒ වගේම අපි next day එකේ kayaking session එකටත් එක්ක තමයි book කරේ. එතකොට අපිට total bill එක රුපියල් 52000ක් වුණා.
ඉතින් ඔන්නෝම තමයි අපේ හනිමුන් ට්‍රිප් එක එන්ඩ් උනේ ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මොන හරි වැදගත් දෙයක් ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න ඉතින් තවත් වීඩියෝ එකකින් එනකන් බයි බයි